देना। Okay, good afternoon, Patio Hamotama. Can you hear me well? Teacher, to chuti signal like up then, Baba, if you can hear me well, teacher, wo honda ta hai na wana, just give me a signal, darling. Just give me a signal, Patio. Nice. Some of my friends are also here. Teacher, ke chuti aalo khatke kutta milna inna wane. Nice. Patia, before we start the seminar, can you all turn on your video? Can you all turn on your video? Hamome alu api video ek on karagamu. Ishan, Malindu, Tenuga, Ayansa, Yenuti. Baba, turn on your videos, Patia. Sanya, turn on your video, darling. Hamome alu video ek on karagani inone seminar ka sampurna velavidima. මොකද ටීචර් වෙනමම ස්ක්‍රීන් එකකින් යාළුවෝ හැමෝම දිහා බලාගෙන ඉන්නේ සම්පූර්ණ වෙලාවෙදීම ටීචර්ට පෙන්නෝනේ යාළුවෝ හැමෝම වැට් කරනවා ඒක නිසා හැමෝම යාළුවෝ අද දවසේදී පටන් ගන්න වෙලාව ඉඳන් අවසන් වෙලාව වෙනකන්ම හැමෝම වීඩියෝස් ඔන් කරගෙන ඉන්නේ ඔකේ ටෙල් මී අගේන් ටීචර් අපහු පාරක් කියන්න හැමෝම යාළුවන්ට ටීචර් බොහොම පැහැදිලිව ඇහෙනවද ගිව් මී අ සිග්නල් ඩාලි ගිව් මී අ සිග්නල් පැටිය Very good. Nice. Okay. We are going to start our seminar now. අපේ seminar එක අපි පටන් ගන්න යන්නේ. බබාගේ අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්නවා නම් ගොඩක්ම හොඳයි. ඒක නිසා දෙමෝපියන්ට පුළුවන් අම්මා තාත්තා හෝ බාරකරු බබාගේ ළඟින් මේ සම්පූර්ණ වෙලාවෙදිම රැඳෙනවා නම් වඩා ප්‍රයෝජනවත් බබාගේ ළඟින් වඩා යෝග්‍යයි බබාගේ ළඟින් අම්මා හෝ තාත්තා සම්පූර්ණ වෙලාවෙදිම රැඳෙනවා නම්. Okay. Patia, I sent the recording, teacher recording එක post කරලායි තිබුණේ teacher බලාගෙන හිටිය යාළුවෝ කට්ටියක් එකතු වෙනකන් මොකද සමහර යාළුවෝ අද දවසේ ඉස්කෝලේ ගිහිල්ලා එන්න ছুটি වෙලාවක් ගන්නවනේ ඒක නිසායි teacher ছুটিක් හිටියේ බබලට පොඩි වෙලාවක් අවශ්‍ය කරන නිසා ගෙදර ඇවිල්ලා සූදානම් වෙන්න Anyway, we are going to start our seminar now. Again, I'm going to start the recording. Okay, good evening everyone again. Patio adha dawase seminar ekede api saakatcha karanna balaporottu wenne first term test ekak pilibadawai. First term test kiyala kiyanne? First term test kiyala kiyanne? ආ පළමු වාර පරීක්ෂණයනේ. ඔන්න අපිට ඉස්කෝලේ සම්පූර්ණ වෙලාවෙදිම අපිට පොත තුනකට කාලයන් තුනක් වෙන් කරලා තියෙනවා. පළවෙනි ටර්ම් ටෙස්ට් එක, දෙවෙනි ටර්ම් ටෙස්ට් එක, තර්ඩ් ටර්ම් ටෙස්ට් එක කියලා කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. පළවෙනි වාරයට අදාළ පාඩම් අවසන් වුණාට පස්සේ අපිට පළවෙනි වාරේ පාඩම් කරපු දේවල් මතකද අපිට හොඳ අපි හොඳින් ඉගෙනගෙන තියෙනවද කියලා බලන්නයි පළවෙනි වාර විභාගය සූදානම් කරලා තියෙන්නේ. හැබැයි සමහර යාළුවෝ ටෙස්ට් එකක් කියලා කියපුවම පරීක්ෂණයක් කියලා කියපුවම එකපාරටම ගොඩක් බය වෙනවා. අම්මෝ අම්මේ ටෙස්ට් එක තියෙනවා මට නම් බයයි යන්න කියලා හැමෝම බය වෙනවා ඉක්මනට. හැබැයි පැටියෝ මේ අපිට දෙන්නේ අපි ඉගෙනගෙන තියෙන කරුණවලින්ම චූටි උත්තර කීපයක් ලියන ටෙස්ට් එකක් විතරයි. එහෙනම් අපිට චුට්ටක්වත්ම බය වෙන්න දෙයක් නැහැ. අපි සූදානම් වෙලා ගිය විතරයි. පේපර් එකකට සූදානම් වුණේ නැත්නම් තමයි චුටි යාළුවෝ බය වෙන්න ඕනේ. හැබැයි පේපර් එකකට හොඳින් සූදානම් වෙලා විභාගෙට යනවා නම් චුට්ටක්වත්ම බය වෙන්න දෙයක් නැහැ. ඔන්න එහෙනම් අද දවසේදී අපි සූදානම්. සරි. සරි ඩාලේ. පැටිය අද දවසේදී අපි එතකොට සූදානම් කරලා තියෙන්නේ ක්ලාස් එක නෙවෙයි. අපි මේ ක්‍රියාත්මක කරන්නේ ක්ලාස් එකක තව දවසක් නෙවෙයි. අපි සූදානම් කරලා තියෙන්නේ සෙමිනා එකකුයි. මේ සම්මන්ත්‍රණේ පවත්වන්නේ වාර විභාගයට සූදානම් කිරීම සඳහායි. එතකොට මෙතනදී දෙමෝපියන් අවධානය නැගගෙන ඉන්න ඕනේ. අපි මෙතනදී පන්තියක වගේ ඉගැන්වීම නැවත නැවත ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි සිද්ධ කරන්නේ. මේ වෙනකන් බබා ඉගෙනගෙන තියෙන දේවල්
ගොනු කරගෙන බබාගේ මතකයට ගන්න පහසු ක්‍රමවලින් මතකය ආවර්ජනය කිරීමකුයි මෙතනදී කරන්නේ. ඒ වගේම අපි බබාලට papers කීපයකට එක paper එකක් නෙමෙයි papers කීපයකින් ගත්ත ප්‍රශ්න වලට පිළිතුරු ලියන අවස්ථාව සලස්සනවා. ඒ වගේම මෙතනදී අපි කාල වේලාව කළමනාකරණය කරන එක ගැන බබාලට කියලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ කරුණු කීපයකයි අද දවසේදී සූදානම් කරලා තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්න කලින් චුටි ආලෝ හැමෝම දොල ගිහිල්ලා කොලයක් අපි අරගෙනමු. මොකද අද අපි කරන වැඩ කටයුතු ලියා ගන්න ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න චුටි කොලයක් හැමෝම යාළුවෝ අරගෙන එන්න. පොත් වලින් කොල කඩන්න හොඳ නෑ තමයි. හැබැයි අපි මේ කොලේ ගන්නේ අපේ උත්තර ලියන්නේ අපි දෙයක් ඉගෙන ගන්නයි. ඒ නිසා හැමෝම යාළුවෝ සංගර කොලයක් අරගෙන එන්න ඕනි. Ready? Okay. Teacher, ito no, hemo me aluo deng kholyak aragana sudhanam vela inne kiyala. Petiya listen. Babalata grade 3 waladi palawini vara vibhagaye sandaha samanyen nam paadam 3k yatate prashna nirmanaya wenawa. Apita 3 wasaredi paadam 8k sudhanam vela thiyeno avurudda purawatama karanna. Habai first term test එකේදී පළවෙනි වාර විභාගය සඳහා බබට සූදානම් වෙලා තියෙන පාඩම් තුනක් විතරයි. ඔන්න යාළුවන්ට මුලින්ම බබා ගත්ත කොලේ අද ඩේට් එක සඳහන් කරන්න පුළුවන්. මොකද අපි වැඩ කරද්දී දිනය ලියා ගන්න එක හරිම වැදගත්නේ. Then you can write the date first. බබාලට දිනය මුලින්ම සඳහන් කරගන්න පුළුවන්. July 13th. और नापी आपे खोले देने दागा था जुलाई 13th देन बाबा लगे पाडंग वलटा लेसन्स की अने वापी पाडंग वलटा लेसन्स विधियत बाबा टे इन्न पुलो पालेवेनी पाडम माइसेल्फ और ना देंग बाबा टे गेदरे थी नेवत वारा पाडंग करगा ना लियला त्यागा ना पुलो बाबा टे विभागे टे इन्न पुलो पाडंग myself කියන පාඩම බබාට එනවා විභාගෙදී බබාගෙන් ප්‍රශ්න අහනවා myself කියන පාඩමට අදාළව ඊළඟට බබාගේ දෙවනි පාඩම වෙන home sweet home home sweet home කියන පාඩම යටතේ බබාගෙන් ප්‍රශ්න අහනවා අවසාන පාඩම විදිහට our school अपे पासल कियन पाडमे बबागें प्रश्न हनोन बबाट कोलेक लियागन्न पुलुवा myself home sweet home our school कियन पाडंग तुने नम ready ओके टीचर इतना हेमोमे आलू लिया गने तीन की अलाव फैटे आपे में पाड़ंग तुने लिया गत्ते बाबा के विवाह के टे आने दावसे टे खालिंग नवत वारक बाबा के पोता अरगने में पाड़ंग तुने टे तुने याटते वितरक तीनों कारणों बाबा के एक मनी नवत माता का आवर्जने कर गाना पुलवान और में पाड़ंग तुने नोई बाबा के प्रश्न हाने අපි මුලින්ම පේප එකක් කරන්න යන්න කලින් අපි මේ පාඩම් යටතේ ඉගෙනගත්තු කරුණු මතක් කරගන්නයි යන්නේ. අපේ පළවෙනි පාඩම වුණේ myself. ඔන්න ටීචර් ලියපු පාඩම් තුنين ටීචර් පළවෙනි පාඩම ගන්නවා. පළවෙනි පාඩම වුණේ myself.
myself. ඔන්න පැටි අපි මුලින්ම මතක් කරගන්න යන්නේ myself කියන පාඩම යටත අපි ඉගෙනගත්තු කරුණ මොනවද කියලයි. myself. පැටි අපි මේ පාඩම යටතේ මුලින්ම කතා කරා අපි ගැන තමන් ගැන කතා කරා. තමන්ගේ ගැන විස්තර කොහොමද අනිත් කෙනෙක්ට කියන්නේ? මගේ නම කියලා අපි කියන්නේ කොහොමද? කොහොමද අපි මගේ නම කියලා කියන්නේ? මගේ නම් අපි මයි කියලා කියනවා මයි. අපිට හැමෝම යාළුවෝ හයියෙන් උත්තර දෙන්න ඕනේ. කොහොමද කියන්නේ? ඔබ හයියෙන් උත්තර දෙන්න ඕනේ හැමෝම යාළුවෝ. මයි name very good my name කියලා අපි කියන්නේ my name is කියලා අපිට අපේ නම කියන්න පුළුවන් ඔන්න ටීචර් වාක්‍ය කීපයක් කියනවා හැමෝම යාළුවෝ තමන් ඉන්න තැන ඉඳලා මේ වාක්‍ය ටීචර්ට හදලා කියන්න ඕනේ right හැමෝම මගේ නම තරිදු my දිනෙත් මා ටීචර්ට පෙන්නේ නෑ උත්තර දෙනවා හැමෝම යාළුවෝ උත්තර දෙනවානේ my name is තරිදු good ඔන්න දෙවෙනි වාක්‍ය මගේ නම රාණි my name පුජනි my name is රාණි good තව වාක්‍යයක් අපි ගමු ඔන්න මම ගන්නවා මගේ නම නිසාම් කියලා කොහොමද අපි කියන්නේ මගේ නම නිසාම් කියලා my name is නිසාම් සාන්‍ය මට පෙන්න ඕනේ උත්තර දෙනවා අමල තාත්තල බලන්න ඕනේ ළඟේ ඉඳලා බබා උත්තර දෙනවද කියලා පැටි ඒ වගේම අපිට තව වාක්‍ය රටාවක් ගන්න පුළුවන් මගේ නම කියලා කියන්නේ නැතුව මම කියලා විතරක් කියනවා නම කියලා කියන්නේ නැහැ මම කියලා කියනවා කොහොමද මම කියලා කියන්නේ I am කියලා කියන්න පුළුවන් very good බලමු කවුද දක්ෂ යාළුවෝ ඉන්නේ කියලා I am කියන වාක්‍ය රටාව මට කෙටි කරන්න පුළුවන් විදිහක් තියෙනවානේ කොහොමද අපි මේ වචන ටික කෙටි කරන්නේ කොහොමද කරන්නේ ෂා very good I කියලානේ ඔන්න බලන්න පැටියා මේ සුද්ධ හරීම කැමති වේගෙන් කතා කරන්න ඒ වගේම ලස්සනට කතා කරන්නත් කැමති ඒ කට්ටිය ක්‍රමයක් හොයාගෙන තියෙනවා වචන දිග වෙද්දී කෙටි කරන්න මම කියන වාක්‍ය රටාවම I කියලා ලියනවා උඩුකමාවක් අපි මේකට කියනවා apostrophe එකක් කියලා apostrophe එකක් යොදාගෙන මෙතනින් ඉතුරුනේ m එක ලියලා තියෙනවා එතකොට වාක්‍ය රටාව වෙන්නේ I am කියලායි හැබැයි පැටිය මේ වාක්‍ය රටා දෙකේම තේරුම එකමයි කිසිම වෙනසක් නැහැ තේරුමේ මම කියන වාක්‍ය රටාවමයි කියන්නේ ලියන විදිහයි උච්චාරණය කරන විදිහයි වෙනස් I am I ඔන්න දැන් අපිත් සුද්ධ වගේ ලස්සනට කියවන්න යන්නේ ලස්සනට කියවද්දී අපි පාවිච්චි කරන්නේ I am ද I'm ද කෙනෝ මට හයියෙන් ඇහෙනවනේ හැමෝගෙම කටහඬ මට ඇහෙනවනේ I am ද I'm ද ගන්නේ I am කියලායි good. ඔන්න එහෙනම් I am කියන වාක්‍ය රටාවෙන් ටීචර්ට ටක් ටක් කරලා වාක්‍යයක් හදලා කියන්න. මම ජනනි. මම ජනනි. I am ජනනි. Very good. මෙහෙම කියවොත් මම කැලුම්. මම කැලුම්. I am කැලුම්. Very good. I am කැලුම් කියලායි අපි වාක්‍ය හදන්නේ. පැටිය කොහොමද අපි මෙහෙම කියන්නේ? මට වයස අවුරුදු 8යි කොහොමද මේ වාක්‍ය හදන්නේ මට වයස අවුරුදු 8යි I am 8 I am 8 years old I am 8 years old කියලා අපි කියනවා නැත්නම් කවුරු හරි අපේ වයස අහපුවම සමහර වෙලාවට අපි අවුරුදු කියලා කියන්නේත් නැහැ අපි කියන්නේ මට 8යි මට නමයයි මට තාම 6යිනේ එහෙමයි අපි කියන්නේ කොහොමද එහෙනම් අවුරුදු කියලා කියන්නේ නැතුව මට 8යි
මට 7යි මෙහෙම කියන්නේ I'm 8 මට 7යි නම් I'm 7 අපි චූටි බබෙක් ගමු එයා ඉන්නේ එක වසරේ ඔන්න එයා කියන්නේ මට අවුරුදු 6යි කියලා කොහොමද කියන්නේ I'm 6 very good ඔන්න එහෙනම් අපි නම කිව්වා අපේ වයසත් කිව්වා පැටියෝ කොහොමද අපි කියන්නේ මම ඉන්නේ 3 වසරේ කියලා මම ඉන්නේ 3 වසරේ I'm ඔන්න ටීචර්ට ඇහෙනවා එක යාළුවෙක් කියනවා I'm grade 3 කියලා I'm grade 3 කියලා මොකද තේරුම වෙන්නේ මම 3 වසරේ නේද අපි කියන්නේ මම 3 වසරේ කියලාද නැත්නම් මම ඉන්නේ 3 වසරේ කියලාද මම ඉන්නේ 3 වසරේ කියලා නම් අපි කියන්නේ ඔන්න එහෙනම් මම ඉන්නේ 3 වසරේ කියනවා නම් පැටිය මේ බලන්නකෝ 3 කියලා ශ්‍රේණියක් තියෙනවා අපේ ඉස්කෝලේ 3 ශ්‍රේණියට අදාළ පන්ති කාමර වෙන වෙනම තියෙනවානේ 3 කියලා ශ්‍රේණියක් ඉන්නවා මම ඉන්නේ මේ ශ්‍රේණිය ඇතුලේ ඔන්න එහෙනම් ඇතුලේ කියන අදහස කියන්නේ ඉංග්‍රීසි වලින් පාවිච්චි කරනවා in කියන වචනේ in ඇතුලේ කියලා කියන හැමෝම යාළුවෝ අත පාවිච්චි කරලා අපි in කියලා කියමු in මට හැමෝගෙම පේන්න ඕනේ in again in ඔන්න අපි in කියලා සැලකුවොත් ඇතුලේ කියන අදහස කියන්නේ එහෙනම් පැටිය මට වාක්‍ය හදලා කියන්න මම ඉන්නේ 3 ශ්‍රේණියේ ඇතුලේ ඉන්නේ 3 ශ්‍රේණියේ වාක්‍ය හදමු අපි I'm in grade මට හෙන්න in grade 3 කියලායි වාක්‍ය හදන්නේ very good හරි මොකද යාළුවෝ කට්ටියක් ඉන්නේ ඔන්න මට තව පාරක් වාක්‍යයක් හදලා කියන්න ඕනේ මම ඉන්නේ 5 වසරේ ලොකු අක්ක කෙනෙක් ලොකු අයියා කෙනෙක් දැක් ශිෂ්‍යකද යන්න යන්නේ මම ඉන්නේ 5 වසරේ කොහොමද කියන්නේ I'm in grade 5 very good ඔන්න අපි තවත් ලොකු වෙන්න යන්නේ දැන් අපි ඉන්නේ 7 වසරේ කොහොමද කියන්නේ මම ඉන්නේ 7 වසරේ කියලා I'm in හැමෝම අත පාවිච්චි කරන්න ඕනේ ටීචර් පේන්න ඕනේ අත පාවිච්චි කරනවා I'm in grade 7 good last time ඔන්න අන්තිම එක දැන් අපි අපහු චූටි වෙන්න යන්නේ ඔන්න අපි කියනවා අපි ඉන්නේ grade 1 වල කියලා එක ශ්‍රේණියේ චූටිම චූටි බබෙක් කොහොමද කියන්නේ එක ශ්‍රේණියේ ඉන්නේ කියලා ඔන්න දැක් වෙනෝනේ 1 2 3 I'm in grade 1 එක ශ්‍රේණියේ very good හරි මොකද යාළුවෝ කට්ටියක් ඉන්නේ පැටිය කොහොමද කියන්නේ මම ජීවත් වෙන්නේ කියලා I මම ජීවත් වෙන්නේ I ජීවත් වෙනවා live I live කියලා කියන්නේ ජීවත් වෙනවාට එහෙනම් I live ඔන්න පැටිය බලන්න බබ බලන්න මෙතනදිත් අපි in කියන වචනේ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ. ඇයි ඒ? අපි හිතමු අපි ජීවත් වෙන්නේ කුරුණෑගල කියලා. ඔන්න අපි කුරුණෑගල ජීවත් වෙන්නේ. එහෙනම් කුරුණෑගල කියලා නගරයක් තියෙනු. මේ නගරේ ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇතුලේ කියන අදහස හොඳින් අවබෝධ වෙන්න ඕනේ. කුරුණෑගල කියලා නගරයක් තියෙනු. මේ නගරේ ඇතුලේ අපි ජීවත් වෙන්නේ. අපි තව උදාහරණයක් ගමු මිනුවන්ගොඩ කියලා. ඔන්න මිනුවන්ගොඩ කියලා නගරයක් තියෙනවා මේ නගරේ ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ නැත්නම් ගම්පහ නගරේ ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ එහෙනම් ඇතුලේ කියන අදහස කියන මට කියන්නක හැමෝම යාළුවෝ මොකක්ද අපි පාවිච්චි කරේ ඇතුලේ in very good මට හැමෝගෙම පේන්න ඕනේ in nice එහෙනම් මට කියන මම ජීවත් වෙන්නේ කුරුණෑගල කුරුණෑගල කියලා නගරයක් තියෙනවා මම ජීවත් වෙන්නේ කුරුණෑගල නගරේ I live in Kurunegala. Very good. Next one. මට මේ විදිහටම තව වාක්‍යයක් හදලා කියන්න. මම ජීවත් වෙන්නේ මිනුවන්ගොඩ. I live in Minuwangoda. Good. මම ඉන්නේ ගම්පහ නම්? I live in Gampaha. Very good. හරි මොහොතේ අනෝ කට්ටියක් නේ.
පැටියා අපි මේ පාඩමේදී myself myself කියව මම කියලා කියන්නේ මම ගැන කතා කරා වගේම අපි යාළුවා ගැනත් කතා කරා කොහොමද කියන්නේ අපි යාළුවා කියලා ඉංග්‍රීසි වලින් friend very good හොඳම යාළුවා නම් හොඳම යාළුවා best friend nice අපි best friend කියලා කියන්නේ හොඳම යාළුවාට සමහර විට බබාගේ හොඳම යාළුවා ගැන වාක්‍ය කීපයක් ලියන්නත් එන්න පුළුවන් විභාගෙට අපි කොහොමද කියන්නේ මේ මගේ යාළුවා කියලා මෙයා මගේ යාළුවා දැන් වාක්‍ය රටාව දන්නව හැමෝම යාළුවෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනෝනේ මෙයා මේක කියලා ළඟ ඉන්න කෙනෙක්ට හරි ළඟ තියෙන එක දෙයකට හරි ළඟ ඉන්න එක් පුද්ගලයෙක්ට එහෙම නැත්නම් ළඟ ඉන්න එක දෙයකට කියන්න අපි පාවිච්චි කරා this is a කියන වාක්‍ය රටාව එහෙනම් මට කියන්න මේ වාක්‍ය රටාවෙන් මෙයා මගේ යාළුවා කියලා අපි ළඟ ඉඳලා කියනවා මෙයා මගේ යාළුවා මගේ ළඟ ඉන්නේ යාළුවා මම කියනවා මෙයා මගේ යාළුවා කියලා කොහොමද කියන්නේ this is my friend මෙයා මගේ හොඳම යාළුවා මම අම්මට පෙන්නනවා ළඟ ඉදී අම්මා ළඟ මගෙන් ඇවිල්ලා අහනවා පුතේ මේ කවුද කියලා මම කියනවා අම්මා මේ මගේ හොඳම යාළුවා කියලා අම්මා this is my best friend this is my best friend කියලා කියන්නේ පැටිය අපි ගෑනු ළමයෙක් ගැන එහෙම නැත්නම් කාන්තාවක් ගැන කතා කරනවා නම් එයාට අපි සිංහලෙන් නම් ඇය කියලා කියනවා ඇය කියලා ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ ඇය නම් she කියලා කියන්නේ ඔහු නම් පිරිමි පුද්ගලයෙක් ගැන කතා කරනවා ඔහු කියලා කොහොමද කියන්නේ he කියලා කියන්නේ සමහර යාළුවෝ හිතාගෙන ඉන්නවා she කියලා කියන්න පුළුවන් ගෑනු ළමයිට විතරයි කියලා aunty-ලට බෑ කියලා හිතනවා aunty-ලට කියන්න බැරිද she කියලා aunty-ලට කියන්න බැරිද පුළුවන් aunty-ලට කියන්න පුළුවන් she කියලා එතකොට අච්චුලට grandmother-ලට කියන්න බැරිද she කියලා පුළුවන් පුළුවන් ඕනම කාන්තාවකට she කියලා කියන්න පුළුවන් ඔන්න ටීචර් වචන කීපයක් කියනවා මට මේ වචනේ අහලා හීද ගන්න ඕනේ ශීද ගන්න ඕනේ කියලා කියන්න ඕනේ ටීචර් වචනයක් කියනවා බබා මේ වචනේ හොඳට අහලා හීද ගන්නේ ශීද ගන්නේ කියලා කියන්න ඕනේ right කමල් කා මා එ හීදන්නේ ශීද very good හී රාණි ශී my mother my mother she auntie she baby brother atte geniyala chuti valli baba baby brother he very good grandfather grandfather he kiyala kiyanne very good harima hoda yalo patthiyak dinne nice onna den api chutta vela katha karapu nisa teacher color කීපයක් පෙන්වන්න යන්නේ මොකද අපිට සමහර වෙලාවට විභාගෙදී color එකක් දීලා මේ color එකෙන් color කරන්න කියලා කියන්න පුළුවන් ඒ නිසා බබා හැමෝම teacher ට colors දිහා බලලා මේ color එක මොකක්ද කියලා කියන්න ඕනේ හැබැයි දැන් teacher නම් කැමති නෑ රස නැති වාක්‍ය අහන්න teacher කැමති රසම රස වාක්‍ය අහන්නයි teacher ත් එක්ක ඉගෙන ගන්න යාළුවෝ ගන්නවා teacher කැමති රස වාක්‍ය අහන්න විතරයි पाठ वर्ग प्रमाण dark red sada kelana dark green very good papata puluwan ata pawichchi karanna teacher wage ma sada kahana dark yellow sada niyana dark blue very good ena mata e vidiyata ma kiyanne patiya la paatak nan api kohomada kiyuwe la paata light kiyala ai nice ena mata kiyanna ko la rose paata kiyala light pink very good la family paata na light
orange. La, rato paatana? Light, red. Very good. On a teacher, evagema colors keep yak pennanawa. Me colors wala color ekak mokakda kiyala chuti aluwa mata balala hemoma hayyin uttara denna one. Look at the color. කොහොමද කියන්නේ අපි සතුදු බුරු කියලා සතුදු බුරු dark brown good සමනිය dark blue හැමෝම යාළුවෝ ටීචර්ත් එක්ක කියලා පුරුදු වෙන්න ඕනේ කිව්වොත් විතරමයි අපිට පුළුවන් වෙන්නේ සද කොළ dark green nice සද තැඹිලි dark orange good la rosa ඔන්න මම මාරු කරා la rosa light pink good සද රතු dark red nice la saha මම අපව මාරු කරා la saha light yellow nice සුදු නම් මම සද පාටක් කියලා කිව්වෙත් නෑ la පාටක් කිව්වෙත් නෑ සුදු White, good. Alu nang, onna pita amataka ona paata. Alu paata. Grey kiyala kiyanne, very good. Grey kiyala kiyana, thawana uput tiyena. Paatada mataka anith nama. Ash kiyala kiyanawa neda? Api ash kiyala kiyenu, alu paatada grey kiyala kiyenu. And this one. Sabadam. Dark purple. Very good. Kalu paatana? Black. Nice. Black kiyala kiyanne harima hondai ne. Onne henam katiyo babaage kole aragena myself kiyala liyagattu tana baba liyaganne me paadamen babaagen ahana dewal myself mama gana chuti ratanawak kiyanna ahanna puluwa. Myself mama. Myself kiyala kiyanne mama. अन्य सारुवक दाला है मोमली याद करने पुलवा माय सेल्फ मम माय फ्रेंड मगे आलुआ अन्य मितंत छोटी बाबा लटे पुलवा गैडोला में एक गे पिरिविला में एक गे पिक्चर्स देखे अंदर लिया आगाना ऐयो ओहो की ना वचना देखे लिया आगाने पुलवा अन्य छोटी गर्ल के ने किन्नो मोलिंग म अन्न अभी ऐट क्यों ना शी केला ऐ बॉय के नेक ना अहू अन्न मैं आटा ना नूडल्स वगे खोंडे आते हैं अभी ही केला क्यों ना बाबा टे वाचन देखा मताक पे नली आगा ना पुलवार ऐ शी अहू ही हमोमे आलू लिया गन्नो ने तो पटे बाबा टे नेवता पारा गिये पाम बाबा टे पार्ट में मताक कर गन्ना पुलों हरी मले से आया शी ओहु ही हैव यू फिनिश्ड टीचर इवरना सिग्नल लगाक देनो ने गिव मी अ सिग्नल डाली Give me a signal. Teacher, signal ekak denna baba ivarana. Very good. Shall I erase the board now? Shall I erase the board now? No, no, teacher, don't. Teacher don't teach a pa ke like yaane yes nang teach okay sanya gaya baba ane baba navata parak vibhagete yaddi meka hondota matak karagane yanna on finish
ඔකේ I'm going to clean the board now. පැටිය ටීචර් මේ පින්තූර දෙක විතරක් මකනවා right? මේ පාඩමේදී බබාගෙන් තව අහන දෙයක් තමයි කලර්. ඔන්න බබාට පාඩමෙන් අහන දේවල් යටතේ ලියා ගන්න පුළුවන් අපෝ කලර්. ඊට පස්සේ numbers. ඊට පස්සේ set. සුරතලුන්. ඔන්න බබාට හොඳට බලාගෙන යන්න පුළුවන් මේ කියපු දේවල්. colors, numbers, set. අපි මේක ලියාගත්තට පස්සේ කතා කරන්නයි යන්නේ. ඊට පස්සේ අපි චූටි පේප් එකකට යමු. ඔන්න myself කියන පාඩමේ අන්තයේ බබාගෙන් මේ විෂය කොටස් වලට තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. myself ගැන චූටි essay එකක් ලියන්නේ. he she බබාට යොදා ගන්න විදිහට ඒ questions හදලා colors colors keep එකක් දීලා බබාට color කරන්න කියලා කියයි. numbers match කරන්න කියලා කියයි. वाक्य निर्माण कर it is a baba me veddi me vakya ratawan igana genai tiyennone ona baba me veddi vakya ratawa igana gana naththam democratic kalakelimat kala hitannone baba me veddi igana gana tiyennone deyak tamai igana gana naththe kiyala teachers ekka hitapu yaluwa hemoma dannawa me vakya ratawa me veddi anith yaluwanta igana gana puluwan ada dawase di u kiyana vakya ratawa api kiyenawa it is kela onna den chuti babata color pencil ekak aragena meka liya ganna puluwak o kiyana vakya ratawa api hada ganni it is me vakya ratave theruma tama o kiyana eka ehema naththam apita eka kiyana adahasin vakya kiyanna puluwak patiwa vakya ratawa kiyala kiyanne vakyayak pawichcha karanna වාක්‍යයක් කියන්න වාක්‍යයක් හදන්න පාවිච්චි කරන වාක්‍ය කොටසකටයි ඕ කියන අදහස තියෙන වාක්‍ය කියන්නයි ඒක කියන අදහස තියෙන වාක්‍ය කියන්නයි අපිට පුළුවන් it is කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්න හැබැයි දන් දන්නවා එකක් කියන අදහස කියන්න නම් a කියලත් අතුලත් වෙන්නම ඕනේ කියලා බබා මේ වෙද්දි මේ දේවල් ඉගෙනගෙනයි තියෙන්නේ ඉගෙනගෙන නැත්නම් දෙමෝපියෝ ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. ඇයි බබා ඉගෙනගෙන නැත්තේ? මොකක්ද අඩුපාඩුව? බබාට මේ දේවල් කෙරිලා නැද්ද කියලා දෙමෝපියෝ අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. it is ඒක කියන වාක්‍ය රටාව. ඔන්න මම පිට්ටනියක් කීපයක් පෙන්වන්න යන්නේ. චුටි අලෝ මට බලලා කියන්න මේ පිට්ටනියේ ඉන්න ඇනිමල් කවුද කියලා පැටිය. What this animal? Cat. Chuti nyau ek inne nyau nyau cat kiyala kiyanne. Etakota me bau bau wa. Dog. Yes. Monkey ek inne kena. Keno baba what is this animal? Cow. Good. And this one? Fish. Correct. parrot good teacher hue me age namai api parrot kiyala kiyenawa habai podue purul okkotama kiyanne kawuda purullo bird very good menna harima innocent animal kenek innawa harima hinsaka sape rabbit good
ඔන්න දැන් ටීචර් බබාලා හැමෝම අපි මේ ඉගෙනගත්තු animals ලා ගැන උන් කියන වාක්‍ය රටාවෙන් වාක්‍ය හදලා පෙන්වන්නයි යන්නේ. මේ බලන්නකෝ. ඔන්න මම ලියනවා මෙතන rabbit කියලා. ඔන්න රටාවේ ඉන්නේ. මෙයා තනකොළ කන ගමන් ඉන්නේ. කැරට් එකකුත් තියෙනවා. ඔන්න මෙයා තනකොළ කාලා කැරට් කන්නයි යන්නේ. අපි මෙයාට කවුද කියන්නේ? පැනපැන යන එක කියන rabbit කරේ. ඔන්න මම මෙයාට මෙතනින් ලියනවා rabbit කියලා. හාව rabbit. සැටියෝ දැම්මට කියන්න ඕනේ ඌන් හාවෙක් කියලා. ඌන් හාවෙක් කොහොමද වාක්‍ය හදන්නේ? එක්කෙනෙක් නම් කියලා කියන්න ඕනේ. එන්න එහෙනම් මං වාක්‍ය හදනවා. ඔන්න මම ලිව්වා රැබිට් කියලා. It is a rabbit. වාක්‍ය අවසාන නිසා අනිවාර්යෙන් නැවතීමේ තිතක් තියන්නම ඕනේ. නැත්නම් අපේ ලකුණ අඩු කරනවා. It is a rabbit. ඔන්න එහෙනම් අපේ වාක්‍ය නිර්මාණය වුණා ඌහාවෙක් නම් it is a rabbit. සැටිය මට මේ විදිහටම කියන්න ඕපෝසෙක් කියන්නේ කොහොමද? ඕපෝසෙක්. It is a cat. Very good. හරිම ලේසි. It is a cat. වාක්‍යයක් අවසානයේ නිසා full stop එකක් තියන්න ඕනේ. ඔන්න මම ඊතල දැම්ම බබාට හොයාගන්න ලේසි වෙන්න මම මේ රැබිට්ගේ පිච් එකක් මකනෝ දැන් අපිට ලේසි නිසා. කොහොමද කියන්නේ ඌ හරකෙක් කියලා එළදෙන්නේ. It is a cow. Correct. ඔන්න එහෙනම් වාක්‍ය නිර්මාණය වුණා ඌ කියන වාක්‍ය රටාවෙන්. It is a cow. It is a rabbit. It is a cat. හැබැයි ටීචර් කිව්වනේ ටීචර් කැමති නෑ රස නැති වාක්‍ය හන්න. ටීචර් හරීම රස රස වාක්‍ය හදන්නයි. රස වාක්‍ය හදන්න පාට වර්ග යොදා ගන්න පුළුවන්. ප්‍රමාණයන්ට අදාළව යොදා ගන්න පුළුවන්. එහෙනම් මට වාක්‍ය රස කරලා කියන්නකෝ. ඌ කළු පාටයි සුදු පාටයි යළදෙන. ඌ කළු පාටයි සුදු පාටයි යළදෙන. It is a black and white cow. Very good. එහෙනම් අපි ළඟ වාක්‍ය හදමු. ඌ කළු පාට හාවෙක් කියලා. Have you seen black rabbit? කළු පාට හාවන් දැකලා තියෙනවද? Others can raise your hand. Raise your hand. Black rabbit ව දැකලා තියෙනවද? Sharp. Put your hands down. ඔන්න එන වාක්‍ය හදන්න යන්නේ ඌ කළු පාට හාවෙක්. It is a black rabbit. Very good. ඊළඟ වාක්‍ය හදමු අපි ඌ සුදු පාට පුතෙක් කියලා. It is a white cat. Very good. හොඳයිනේ. චුටි ආලෝ කලර් පෙන්සිල් එකක් අරගෙන මාත්‍රිකාව ලියලා මේ විදිහට මේ වාක්‍ය ලියන්න කලී ඉතලා ඉඳලා මතක් වෙන්න. වේගෙන් වැඩ කරන්න ඕනේ දැන්. අපි ක්ලාස් එකක නෙවෙයි ඉන්නේ අපි සම්මන්ත්‍රණයකයි ඉන්නේ. ඒ කියන්නේ අපි පන්ති එක වගේ හිමීට වැඩ කරන්නේ නැහැ. අපි මේ ඉගෙන ගන්න එකක් නෙවෙයි කරන්නේ. අපි මතක් කරගන්නවා අපි මේ වෙනකන් ඉගෙනගෙන තියෙන දේවල් මතක් කරගන්නවා. හැබැයි ඒ අතරෙම දෙමෝපිය සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී නම් පළවෙනි වතාවට මේ දේවල් ඉගෙනගෙන තියෙන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. පැටියා ටීචර් චුටි වෙලාවයි දෙන්නේ බබට ලියා ගන්න අපිට පේපර්ස් සාකච්ඡා කරන්නත් තියෙන නිසා. ෆිනිෂ්. ඉවරයාලෝ ටීචර් චුටි සිග්නල් එකක් දෙන්න. දැන් බබාගේ මේ ලියා ගන්න සතහන හරිම ලස්සන පිළිවෙල වෙන්න ඕනේ. ටීචර් කැමති නම් පිළිවෙලට වැඩ කරන්නේ නැති යාළුවන්ට හැමෝම යාළුවන්ට පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මාත්‍රකාව ලියලා කලර් පෙන්සිල් එකකින් අඳලා ඉතරලා ලස්සනට වාක්‍ය ලියාගෙන බබාට පුළුවන් රූල් එක පාවිච්චි කරලා කලර් පෙන්සිල්ස් තුනකින් මේ ඊතල ඇඳ ගන්න. එතකොට තමයි අපිට අගෝ සටහන බලන්න ආසෙ හිතෙන්නේ. දැක්කම එක පාරට මතක් වෙන්නේ එහෙමයි. කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්.
tense පාවිච්චි කරන්න එපා. පැටියෝ කවුරුත් hello tenses පාවිච්චි කරන්න. Past tense පාවිච්චි කරන්න. හරි. ඔන්න අපි ආපහු pictures කීපේ බලන්න යන්නේ. දැන් මට හැමෝම ටක් 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 ගාන වාක්‍ය හදලා දෙන්න ඕනේ. ඌ කියන වාක්‍ය රටාවේ. ඌන ලස්සන හාවෙක්. කොහොමද කියන්නේ? ඌ ලස්සන හාවෙක්. It is a beautiful rabbit. හැමෝම උත්තර දෙන්නේ මම හැමෝම දිහා බලාගෙන ඉන්නේ. උන් රතු පාටයි නිල් පාටයි ගිරවෙක්. It is a red and blue parrot. ටීචර් උත්තර දෙන්නේ නැති අයගෙන් නම් මයික් එක අන්මියුට් කරලා තනියෙන් කියන්නයි කියලා කියනවා. ඒක නිසා හැමෝම උත්තර දෙනවා. ඌ සුදු පාටයි තැඹිලි පාටයි මාළුවෙක්. It is a white and orange fish. Next one. ඌ ලොකු හරකෙක්. ඌ ලොකු එළදෙනක්. ඔන්න කොහොමද ලොකුයි කියන්නේ? It is a big elephant. Sorry, it is a big cow. It is a big cow. මට පෙන්නන්න හැමෝම යාළුවෝ big කියන විදිහ අතින් පෙන්නන්න big. Again, big. අද්දක උඩට මෙහෙම ගෙනියන්න ඕනේ. ලොකුයි කියලා කියන්න. Big. ලොකුයි. Big. It is a big cow. Next one. ඌ ලාදුඹුරු පාට කව්වේ. ඌ ලාදුඹුරු පාට කව්වේ. It is a light brown dog. Nice. Oh, chooty pose. Chooty. Oh, chooty pose. It is a small cat. Mata penna ne hamama athi small kiyala. Small. Small. Chooty. It is a small cat. Chooty pose. Nice. Hamama hari modai ne. Hari. ඔන්න අපි යන්නේ යන්නේ පේප එකක් සාකච්ඡා කරන්න. දැන් පේප එකක් කියපු ගමන් චුට්ටක්වත් බය වෙන්නේ නැහැ. මොකද අපි සෝදානම් වෙලා පේප එකක් සාකච්ඡා කරන්න ගියොත් එහෙම බය නැතුව පේප එක ලියන්න පුළුවන්. මොකද මෙතනදී ප්‍රශ්න කීපයක් කොලේක දීලා තියෙනවා. ඒකට වාර විභාගයක් කියලා නමක් යදලා තියෙනවා විතරයි. ඒක නිසා බබා සෝදානම් වෙලා යනවනම් චුට්ටක්වත් බය වෙන්න ඕනේ නැහැ. මට කියන්න පේප එකක් ගත්තම පළවෙනිදම කරන්න ඕනේ මොකද්ද? ටක් ගාලා පෙන්සිල් එක අරගෙන කල්ලබල වෙලා ටක් 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 ගාලා අංක ලියාගෙන යන්නේ නැහැ. අපි පළවෙනිදම කරන්නේ we have to write our name. නම ලියා ගන්න ඕනේ. අනිවාර්යෙන්ම පැටිය බබාට පොල කීපයක් හම්බ වෙනවා නම් පොල කීපෙම නම ලියන්න ඕනේ. ඇයි ඒ? අපේ ස්ටේප්ලර් එක ගැලවුණොත් එහෙම papers ගොඩක් තියනවා නම් ස්ටේප්ලර් කරනවනේ. ग्रेड 3 कलम බබගේ පන්තිය නම ලියා ගන්න පුළුවන්. හරි. ඒ වගේම බබා අලුත් කොලයක් අරගෙන දැන් මේ කොලේ අපි ලියා ගන්නේ අපේ වැඩසටහනයි. තව කොලයක් අරගෙන බබගේ නම ලියා ගන්න දැන් පේපෙක ලියනවා වගේම. Write your name. තමන්ගේ නම. මේක ඉංග්‍රීසි පේපෙක නිසා සිංහලෙන් නම ලියන්නේ නැහැ කවුරු. දැන් දන්නවා නමක් ලියද්දී අනිවාර්යෙන් කැපිටල් අකුර තිනුයි පළවෙනි අකුර පටන් ගන්න ඕනේ. ටීචර්ගේ නම නතාෂා. ඔන්නේ යාළුවා ටීචර්ගේ නම දන්නේ නැත්තම් my name is Natasha. ටීචර්ගේ නම නතාෂා. එහෙනම් ටීචර් මුලින්ම ලියනවා මෙතනින් ටීචර්ගේ නම නතාෂා කියලා. හැබැයි ටීචර් එන්න අකුර කැපිටල් ලියන්නේ. පළවෙනි අකුර කැපිටල්නේ. බබත් බබාගේ නම ලියන්නේ දැන් කවුරුත් නතාෂා කියලා ලියන්න බෑ. තමන්ගේ නමයි ලියන්නේ. තමන්ගේ නම නතාෂා නම් ලියන්න පුළුවන්. ඔන්න නතාෂා grade 3. කලබල වෙන්නේ නැතුව අනිවාර්යෙන් තමන්ගේ නම ලියන්න ඕනේ. නැත්නම් පේපෙකේ ලකුණු ඔක්කොම තියෙනවා කවුද කියලා දන්නේ නැහැ.
කලබල වෙන්නේ නැහැ හැමෝම නම ලියනෝනේ පළවෙනි අකුර කැපිටල් වලින් පටන් ගන්න බබා නමේ ඔක්කොම කොටස් ලියනවා නම් ඔන්න අපි හිතමු නම් දෙකක් ලියනවා කියලා ටීචර්ගේ නම නතාෂා සූර්යාරච්චි එහෙනම් මම ඔන්න නතාෂා කියන නම කැපිටල් වලින් පටන් ගත්තා ඊළඟ නම පටන් ගන්නෙ කැපිටල් වලින් නේ සූර්යාරච්චි අයියේ සුද්ධ අපිට කියලා තියන්නේ ඕ නෑම නමක් ලියද්දී පළවෙනි වචනේ පළවෙනි අකුර පැටියව නමක පළවෙනි වචනේ කියලා කියන්නේ පළවෙනි නම විතරක් නෙමෙයි ඊළඟ නමෙත් පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. තමන්ගේ නම් පහක් තියෙනවා නම් පහේම පළවෙනි අකුර කැපිටල් ලියන්නේ මි තමන්ගේ ඉස්කෝලේ කැපිටල් වලින් ලියන්න ඕනේ. තමන්ගේ ගම ගම් පහ නම් ජී අකුර කැපිටල්. කුරුණෑගල නම් කේ කැපිටල්. මිනුවන් ගොඩ නම් එම් කැපිටල්. පළවෙනිම ප්‍රශ්න පත්‍රය ඔන්න අපිට පළවෙනිම පේපර් එකේ දීලා තියෙනවා මේ විදිහේ ප්‍රශ්නයක් මේ බලන්නකෝ අපිට කියනවා Write the missing letter. Patio then one demopio hodata kalakili mattennoni me karuna gana. Prashneekata babata pilithuru liyanna puluwan wenna nam daruwa prashneeta adala upades kiyawala therum ganeeme hakiyawa me vidde tiyennone. One mama me kotasa kiyanne chuti babalata nemei chuti babala langin inna ammala taatthalata. ගොඩාක් වෙලාවට ටේප් එකකදී වෙන ගැටලුවක් තමයි දරුවා ප්‍රශ්න පත්‍රය අරගෙන හැම වෙලාවෙම යනවා ටීචර් නගර. ටීචර් මේ ප්‍රශ්නේ මොකද්ද කරන්න තියෙන්නේ? ටීචර් මේක කොහොමද කරන්නේ? මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා අහන්න. ඇයි ඒ? කිසිම ප්‍රශ්නයක් දරුවට දෙන්නේ නැහැ උපදේශක් නැතුව. පැහැදිලි උපදේශක් එකයි දරුවට ප්‍රශ්න දෙන්නේ. හැබැයි බබා මේ වෙනකොට ටේපර්ස් ලියලා හුරුවක් බබාට නැත්තම් එහෙම නැත්නම් දරුවට මේ වෙද්දි ප්‍රශ්නේ කියවලා අවබෝධ කරගන්න බැරි නම් කියවීම අපහසු නම් තමයි මේ ගැටලුව එන්නේ. ඒක නිසා මම නැවත පාරක් ප්‍රශ්නේ පෙන්නනවා. අම්මල තාත්තල බබාගෙන් අහලා බලන්න මේ ප්‍රශ්නේ උපදෙස් කියව ගන්න දරුවට හැකියාව තියනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ ටීචර් අහන්නේ පැටියා. අනේ ටීචර් තව චුට්ටක් ලොකු කරා ප්‍රශ්නය. දැන් හැමෝම බබාලට පේනවා. හැමෝම යාළුවෝ ළඟ ඉන්න අම්මටයි තාත්තටයි කියවලා පෙන්නන මේ ප්‍රශ්නේ උපදෙස් කොහොමද මේක කියවන්නේ කියලා ටීචර් රෙඩ් කලර් බොක්ස් එකකිනුත් පැහැදිලිව පෙන්නනවා කොහොමද කියවන්නේ. ඔන්නේ කියවන්න අපහසුයි නම් අම්මලා තාත්තලා බලන්න ඕනේ ඇයි කියලා. අපහසු දරුවන්ට මම කියන්නම් අපි වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. පාඩම අවසානයේදී මම ඒක ගැන සඳහන් කරන්නම්. ඔන්න බලන්න මෙතනදී අපිට කියනවා දැන් චූටි බබාලා අහගෙන ඉන්න ඕනේ. Write the missing letter. Write කියන්නේ නම් දන්නවා ලියන්න. Letters උත් දන්නවා අකුරු. Missing කියන්නේ අඩු අකුර. Write the missing letter. අඩු අකුර සඳහන් කරන්න. අඩු අකුර ලියන්න කියලයි අපිට මේ කියලා තියෙන්නේ. එහෙනම් මෙතනදී අපි කරන්න ඕනේ අපිට දීලා තියෙන අඩු අකුර ලියලා වචනය සම්පූර්ණ කරන්නයි. මට කියන්නට පැටියෝ පළවෙනි වචනේ මොකක් කියන්න පුළුවන්ද? සිප්පෝ කියලා එන්න පුළුවන්. බබා මේ බලන්න වචනේ අඩු අකුර නැතුව කියවන්න උත්සාහ කරන්න. මේක ලියන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අඩු අකුර නැතුව. වචනේ කියවන්න උත්සාහ කරනවා. ඔන්න බලන්නකෝ මෙතනදී බබාට හම්බ වෙනවා S I blank T E R කියලා. අපේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ අපේ බ්‍රේන් එක ක්‍රියාත්මක වෙන්නේ වචනයක්. ඉතාලම හොඳට කියවීමේ හුරුව තියෙන දරුවෙක් නම් එයා වචනේ අකුරු ඔක්කොගේම ශබ්ද එකතු කරලා වචනේ කියවන්න සූදානම් වෙන්නේ නැහැ. කියවන්නේ නැහැ. දරුවා කරන්නේ පළවෙනි අකුර සහ අවසාන වචනේ කොටසටයි අවධානය යොමු කරන්නේ. එතනින් අපේ මොලේ තග්ගාන වචනේ හදා ගන්නවා. මෙතනදිත් අපි කරන්න ඕනේ ඒකයි. අපේට හිස්තැනක් නැහැ කියලා හිතාගෙන තග්ගාන වචනේ හදලා බලන්න ඕනේ.
මේ බලන්නකො කිස්සන නැතුව ඔන්න ටීචර් දැන් කිස්සන වහනවා කිස්සන වහලේ වචනේ කියවන්න බැද සි 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 සිටර් කියලායි තියෙන්නේ එහෙනම් අපි දන්නවා සහෝදරියට කියන්නේ සිස්ටර් කියලා එහෙනම් මම මෙතනට සිම්පල් එස් අකුර සි ට කියලා ලියන්න සිම්පල් එස් අකුර ලියලා සාක්ෂණිය සම්පූර්ණ කරන්න ඕනේ තේරෙනවද කොහොමද කරන්නේ කියලා හරි छोटी आलो थगल या गन तश्ती आंक के नंबर वन किया ना नंबर वन अन्य पालवेनी प्रश्ने बाबा लिया ना हाँ दना पालवेनी प्रश्न राइट द मिसिंग लेटर एक मनी लिया ना अड्डू अकुरा लिया ना राइट द मिसिंग लेटर नंबर सागने आन අඩුවකර විතරයි බව මෙතනදී ලියන්න යන්නේ වචනෙම ලියන්නේ නැහැ අපිට වචනෙම ලියන්න පැටිය වෙලාව නැහැ ඒක නිසායි අපි අඩුවකර විතරක් මෙතනදී සඳහන් කරන්නේ අඩුවකර විතරයි වේගෙන් ලියන්න ඕනේ Hurry up, Petio. Write the missing letter. Adu akura liyanna. Samahara vita babata enna puluwang upades penas vidihata. Complete the word kiyala. Dan dannone. Dan danagena innone complete means sampurna karanna. Ona mama apahu prashne pennanawa. This is your paper. Ona hondata prashne diha balana daruwekuta penawa. Me prashne lakunu 10ak hamba wenawa. ඒ කියන්නේ එක පිළිතුරකට එක ලකුණ ගන්න බබාට හම්බ වෙනවා. Write the answers. පැටිය කල්පනාකාරී වෙන්න උත්තරේ විතරයි ලියන්නේ. ඒ කියන්නේ බබා අකුරු 10ක් විතරයි මෙතනදී ලියන්න තියෙන්නේ. පණිය ලියන්න ටීචර් කියපු විදිහට කරන්නේ. දැන් අඩු අකුරු කියවන්නේ නැතුව ඉතුරු කොටස කියවලා බලනවා. බබා මේ වෙද්දි දන්න වචනත් එක්ක සම්පූර්ණ කරන්න යොදා ගන්න පුළුවන් මොන අකුරද කියලා අකුරේ ශබ්දයට අදාළ අකුර ලියලා සම්පූර්ණ කරන්නේ දැන් දන්නවනේ අපි අකුර වලට ශබ්ද තියෙනවායි කියලා අකුරේ ශබ්දයට අදාළව අකුර ලියලායි සම්පූර්ණ කරන්නේ වචනේ අන්තිමේකේදී අකුර දෙකක් ලියන්න තියෙනවා පැටියෝ පොඩි ඉඩක් තියෙනවා නිත් අකුර ලියන්න නැත්නම් පහලින් ලියන්න දෙවෙනි අකුර මෙතනදී අපිට ලකුණු 10කට උත්තර 10ක් ලියන්න තියෙන නිසා විනාඩි 5ක් බබා ගන්න. පොඩි වෙලාවයි ගන්න ඕනේ. අකුරු 10ක් මේ පැටිය ලියන්න තියෙන්නේ විනාඩි 5කට වඩා මේ ප්‍රශ්නෙට ගන්න එපා. බබා වෙලාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මෙතනට විනාඩි 10ක් විතර කාලය ගත්තොත් එහෙම ඉතුරු ප්‍රශ්න ටික ලියන්න අපිට වෙලාව මදි වෙනවා. තර 10යි ලියන්න තියෙන්නේ එක අකුර ගන්න ලියන්න තියෙන්නේ ලකුණු 10යි අපිට හම්බ වෙන්නේ එහෙනම් මම මේකෙන් භාගයක් කාලේ ගන්නවා විනාඩි 5ක් ගන්නවා මම මේක ලියන්න Don't take much time බබාලා හැමෝම සිම්පල් අකුර ලියන්න ඕනේ මොකද වචන හැම එකකම මැදනේ තියෙන්නේ
විනුරී සදෙව්මි සනිජ විනුවර සනු තෙනුජී බබා වීඩියෝ එක ඔන් කරගන්න ඕනේ අරුණලු හැමෝම යාළුවෝ වීඩියෝස් ඔන් කරගෙනයි ඇක්ටිවිටි එක කරන්නේ හරි මට උත්තරේ කියන්න පළවෙනි වචනේ මොකක්ද වෙ තියෙන්නේ පළවෙනි වචනේ සිස්ටර් එහෙනම් ඊ उत्तर मेतन बबाट हम मे ए अकुर अन्न अकुर सामान मे ए अकुर बबा दान सिंपल अकुर लकन हम Number 3 tumini eka parrot parrot ehenam o akura liyalai baba wacne sampurna karanna one number 4 pawula thabe mokadda kiyanne family li kiyaddi e shabdai adu vela tiyenne ehenam api l liyanawa Number 5 pencil ma pen fill ehenam shabdenne 100 akurai adu samahara yaluwanta gataluwak tiyenawa ai metana c ganne kiyala ai mama x ganne natte kiyala samahara kattiya meka danne nathi aya english bhashawata baninawa apo balannako samahara welawata 100 akuren k kiyala shabdena samahara welawata 100 akuren කියලා શબ્ද වෙනවා මොකක්ද මේ අනේ හරිම මෝඩ භාෂාවක් නේ කියලා ඉංග්‍රීසි වලට බනිනවා නෑ පැටියා මෙතනදි 100 අකුර ඇවිත් තියෙන්නේ 100 අකුරේ શબ્දේ ක තමයි ඔන්න ටීචර් බෝඩ් එකේ මෙතන ලොකුවට ලියනවා 100 අකුරේ શબ્දේ ක තමයි 100 අකුරේ શબ્දේ පැටියෝ ක තමයි හැබැයි 100 අකුරට තව શબ્දයක් තියෙනවා කියලා 100 අකුරේ શબ્දේ ක විදිහටයි හැමතැනකම යෙදෙන්නේ හැබැයි 100 අකුරට එහා පැත්තෙන් අයි හරි 100 අකුරට එහා පැත්තෙන් ඊ හරි යදුනොත් එහෙම ශබ්දට මාරු වෙනවා 100 අකුරේ ශබ්දෙ. මෙතනෙනුත් බලන්නකෝ පෙන්සිල් කියලා කියද්දි 100 අකුරට එහා පැත්තෙන් අයි තියෙන්නේ. ඒක නිසා තමයි 100 අකුරේ ශබ්දෙ කියලා මාරු වෙලා තියෙන්නේ. නැත්නම් අපි මෙතනට පෙන්සිල් කියලා කියන්නේ නැහැනේ පෙන්සිල්. නම්බර් 6. ගෙදරන ගෙදර හැමෝම ටීචර්ට උත්තර දෙන්න ඕනේ ගෙදර හවුස් එහෙනම් ශබ්දෙයි එන්න ඕනේ H O U S T හවුස් නම්බර් 7 ශ්‍රේණිය ග්‍රේඩ් එහෙනම් ඒ අකුරයි ලියන්න ඕනේ ග්‍රේඩ් අම්මා අම්මා මදර් ඒ අකුර නෙමෙයි එන්නේ Grand father, grand शब्द रखा रांचे टेक का शब्द आ के बिलती है ना ना मार रखूँ रेलिए ना आती father क्या ना ना जितने ए आ को रख के ना father है भाई सेटियो और ना होता तो बैठे तो ना बाबेक ना यार तो तेरी लाती है ना ने मितने वासने रिया लाती है ना बैर दी किया ला grand father किया ला क्या नेका वासने आ के टीचर हद को papers ने में මේ paper එක අපිට වෙන ඉස්කෝලේකින් ලැබුණ paper එකක් පැටියා grandfather කියන එක වචනයක් වෙන්න ඕනේ. හොඳ පැටියා වගේ ලියා ගන්න එතනින් grandfather කියන වචනේ
එක එක වචනයක් වෙන්න ඕනේ. අපි grandfather කියන වචනේ දෙකට කඩලා ලියන්නේ නැහැ. grandfather. හරි. ඊටම බෝඩ් එක ක්ලීන් කරන්නයි යන්නේ. මට කියන්න. ඔන්න දැන් ලකුණු දාලා තියෙන්න ඕනේ 10න් කීයද කියලා. අත උස්සන්න 10න් 10ම ගත්තෝ යාළුවෝ 10න් 10යි. Raise your hand. Very good. ටීචර් යාළුවෝ ඔක්කොම ක්ලැප් එකක් දෙනවා. නයිස්. 10න් 9යි. එකන එකයි වැරදි. 1යි. Very good. එකම එකයි වැරදුනේ. දෙකක් වැරදුනේ යාළුවෝ. 2යි වැරදි. 2යි. නයිස්. හරිම හොඳයිනේ. ගොඩක් අයගේ හැමෝගේම හරි. ඇටිඔ බබා අඩුම තරමේ දෙකක් වරද්ද ගන්න පුළුවන් හැබැයි උත්සාහ කරන්න ඕනේ එකක්වත්ම වරදින්නේ නැතුව බබා වචන 10න් 10ම හරි ගන්න හරි ඔන්න චුට්ටක් බබාගේ කොලේ පැත්තකින් තියන්න දැන් ඇටිඔ මේ බලන්න සමහර වෙලාවට අපිට මේ වගේ ප්‍රශ්නයක් එනවා වගේම මේ ප්‍රශ්නේම අපිට මේ විදිහට එන්නත් පුළුවන් මේ බලන්නකෝ මෙතනදී නම් අපිට හිතලා ලියන්න නැහැ කනොත් මෙතනදී අපිට කියලා තියෙනවා ඒගොල්ලෝ අකුරු තුනක් වරහන් ඇතුලේ දීලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ ඉස්තර සම්පූර්ණ කරන්න තමයි හැබැයි දීලා තියෙන අකුරු තුනෙන් ගැලපෙන අකුර යොදාගෙන මේක අපිට කලින් කරපු ක්‍රියාකාරකමටත් වඩා ලේ අපි හොඳට ප්‍රශ්න දිහා බලලා වචනේ ටීචර් කියපු විදිහට කියවලා අවශ්‍ය කරන අකුර යොදාගෙනයි සම්පූර්ණ කරන්න ඕනේ. ඔන්න ටීචර් මේ පෙන්වුවේ ප්‍රශ්නයක් විතරයි. බබාගේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තියෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ ප්‍රශ්නේ දිහා ඔන්න අපි යාළුවෙක් ගැන කතා කරන්න යන්නේ. යාළුවා ගැන අපි කලින් කතා කරානේ. යාළුවෙක් ගැන කතා කරන්න යන්නේ. ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න හැමෝම යාළුවෝ උපදෙස් කියවන්න. සීලේ දෙමාපිය අවධානය දෙන්න ඕනේ ඔන්න දැන් බබා කියවනවද කියලා කියවන්න අපහසුයි නම් කලබල වෙන්න එපා select suitable word from the box select නම් දන්නවා තෝරන්න suitable word කියන්නේ suitable දන්නේ නැති වුණත් word දන්නවා අපි වචනය එහෙනම් වචනය තෝරන්නනේ box එක ඇතුලේ suitable කියන්නේ වඩා ගැළපෙන වඩා ගැළපෙන වචනය බොක්ස් එක ඇතුලෙන් තෝරන්න කියලායි කියන්නේ. ඔන්න එහෙනම් බබාට මෙතනදී වාක්‍ය 6ක් ලැබිලා තියෙනවා වචන 6කුත් ලැබිලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ වචනය ලියලා වාක්‍ය සම්පූර්ණ කරන්නයි. හැබැයි පළවෙනි සෙන්ටෙන්ස් එක දිහා බැලුව බැලමට අපිට පේනවා my friend is Sahan. ආ එහෙනම් මේ අපිට තියෙන්නේ friend ගැන essay එකක් ලියන්නයි රචනාවක් ලියන්නයි. ඔන්න බබා මුලින් අපි මේ වචන ටික කියවලා ඉමු අපිට දීලා තියෙන. Let's start. 1 2 3 Ice cream sing mana mana කියන්නේ පැටියෝ නගරක නමක් මන්නාරම. Ten five ඔන්න බබා වචන කියලා ඉවරුනාම මේ වගේ ක්‍රියාකාරකම පොතේ කරන්න තියෙද්දී එකපාරෙන් උත්තර ලියන්නේ නැහැ. සමහර යාළුවෝ මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න තියෙද්දී යාළුවට උත්තරේ ලියන්න වැරදිලා නැවත හරි ගස්සන්න කීපසරයක් නැකලා පේපේකේ හිලකුත් ඇදලා තියෙනවා. ඇයි ඒ? සැරින් සැරේ වැරදුනාම ඉරේස් කර කර ලියලා පොතේ බබාගේ පේපේකේ ඉරකුත් ඇදලා තවත් සමහර යාළුවෝ තදට ලිව්වට පස්සේ ඉරේස් වෙන්නේ නැති නිසා යාළුවෝ ටක් දාලා කෙනෙක් දාලා මකනෝ. ඊ එහෙම කරන්නේ නැහැ නෝටි වැඩ. එහෙම කරන්නේ නැහැ බබාගේ ටේප් එක පිළිසෙදව. ඒ වගේම පිළිවෙලට තියෙන්න ඕනේ. එතකොට තමයි බලන ශිෂ්‍යට හිතෙන්නේ හරිම ලස්සනට වැඩ කරලා තියෙන බබෙක්නේ කියලා. ඒක නිසා බබා එහෙම කරන්නේ නැහැ. මකන්නේත් නැහැ. ඔන්න ටීචර් කියන්නේ මකන්නේ නැතුව ඉරේස් කරන්නේ නැතුව මේ වගේ ප්‍රශ්නෙකට උත්තර ලියන විදිය. බබාට මේක ඉංග්‍රීසි වලට විතරක් නෙමෙයි සිංහල වලටත් යොදා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. ඉරේස් කරන්නේ නැතුව උත්තර ලියන්නයි යන්නේ. බබාට මෙතනදි සෙන්ටෙන්ස් එකට ඉස්සරහින් නම්බර් එකක් දාලා තියෙනවා පේනවද? පළවෙනි වාක්‍ය my friend is Sahan. දෙවෙනි වාක්‍යත් ඔන්න දීලා තියෙනවා.
number 3 deela tiyeno number 4 deela tiyeno satyo api eka passe devani vakye onna balanna ko palaweni vakye nan hissanak na devani vakyeta vidihata enda puluwam uttare ithrahi mama ilakkama da ganna onna balanna ko mama hitano devani vakyeta enna puluwan 10 kiyala uttare mama deka liya ganna katuwata liya ganna mama hitano thunweni vakye vidihata uttare enna puluwan meka kiyala අතරවෙනි වාක්‍යය මේක කියලා හිතනවා. ඔන්න මම හිතලා වචනේ ඉස්සරහින් ලක්ම දා ගන්නවා. දැන් මම මෙතන දෙක කියලා දාන්නේ දෙවෙනි වාක්‍යෙ එන්න පුළුවන් උත්තරේ දෙක කියලා හිතලයි. තුන කියලා දැම්මේ තුන්වෙනි වාක්‍යෙ උත්තරේ විදිහට මේක එන්න පුළුවන් කියලා හිතයි. හැබැයි මම වාක්‍ය කියවනවා. ඔන්න බලන්නකෝ. නම්බර් 2. ටීචර් එක්ක ඉන්න ඕනේ හැමෝම දෙවෙනි වාක්‍ය. Sorry. නම්බර් 2. Give me a second, Patio. Teach the Vinadiak then a darling. I'm only all going to pay no one either. ඔන්න ටීචර් හිතනවා දෙවැනි වාක්‍ය විදිහට එන්න පුළුවන් එක මේක කියලා. ටීචර් කියවල බලනවා. He is ඔන්න මම උත්තරයට යනවා දෙවැනි එකට තොර පොටෙන්. Yes all. එයාට අවුරුදු 10යි. ආ එහෙනම් මේක හරි. එහෙනම් මම මෙතනට ගිහිල්ලා 10 කියන වචනේ ලියනවා. ඔන්න. 10. දැන් මගේ වාක්‍ය හරි. මම යනවා තුන්වෙනි වාක්‍යයට. He lives in. Lives කියන්නේ ජීවත් වෙනවා. මම දැන් බලනවා මම ගත්ත උත්තරේ හරිද කියලා. He lives in number 3 thing. එයා ජීවත් වෙන්නේ සින්දු කියනවා. වැරදි නේද? ආ එහෙනම් මම කරන්නේ tag ගාලා ඉලක්කම විතරක් erase කරනවා. එහෙනම් මම ඊළඟට මගේ උත්තරේ විදියට එන්න ඕනෙක මෙතනින් ලියනවා. මේක තමයි number 3 එන්න ඕනේ කියලා. එයා ජීවත් වෙන්නේ මන්නාරමේ කියලා ලියනවා නම් මනානේ ඉන්නෝනේ. එහෙනම් මම මෙතනින් 3 ලියනවා. ඔන්න දැන් මම කියවල බලන වාක්‍ය හරිද කියලා. He lives in Manna. ඔහු ඉන්නේ මන්නාරමේ. හරි නේද? ආ ඊට පස්සේ මම ලියනවා මෙතනින් Manna කියලා. Manna කියලා කියන්නේ නගරක නමක් නිසා මම කැපිටල් ලියන්නේ. වාක්‍ය අවසානයේ ෆුල් ස්ටොප් එකකුත් තියෙනවා. තේරුණාද පැටලෝ? අන්නේ විදියට උත්තරේ ළඟේ ලක්ම දාන්න ඕනේ. එතකොට විතරයි බබාට මකන්නේ නැතුව උත්තරේ හරියටම ලියන්න පුළුවන් වෙන්නේ. හරි. ටුටි අලු දෙක කියලා දාන්න දැන්. දෙක. ඔන්න දැන් දෙවෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ. ටගර පෙළ ගන්න ඕනේ. අපෝසලේ. නම්බර් 2. Complete the sentences. දෙවෙනි ප්‍රශ්නේ Complete the sentences. Complete කියන එකේ තේරුම පැටිය සම්පූර්ණ කරන්න. Complete කියන්නේ සම්පූර්ණ කරන්න. නම්බර්ස් ගන්න බබා වාක්‍ය හයක් තිබුණා. පළවෙනි වාක්‍යය තිබුණේ නැහැ හිස්තරක් දීලා. දෙවෙනි වාක්‍යයේ ඉඳලයි බබා ලියන්න ඕනේ. Give me a signal when you are finished. Teach the signal like a benefit to Ivaru Nama. Good.
complete the sentences. Vakya sampurna kara na. Baba taggal uttare liyaganna one teacher vinadi 3 denne babata uttare liyanna. Prashna pahak tiyenne vinadi 3 denne. Hurry up and finish. Baba video ek on karaganai patiyo baba lo uttar liyanne amma gen taata gen udaw ganne pa saniyamai karanna oni waradunata kamak naha saniyamai uttar liyanna oni Two minutes more. One minute more. On a dang baba uttare liyala harida kiyala balanna sudanam vela innoni. Finish. Okay, let's discuss the answers. On api uttar balannai yanne. Hemome yalo color pencil ekak katata gannone babage answer harida kiyala balanna. Lakunu da ganna puluwan. Number 1. Onna palaweni wakya hemome kiyawmu api. My friend is Sahan. Good. Me mage yaluwa Sahan. Number 2. He is mokak dennone uttare. He is 10 years old. Ohuta vayasa avurudu 10 10 tiyenawa nan hari da ganna uttare vidihata. Number 3. He lives in. Ohu jeevath wenne. Answer. Mena. Mannaramata api kiyenawa mena. He lives in Mena. Ohu jeevath wenne Mannarame. Mena kiyanne eke M capital wennama one wakya awasana nisa full stop ekak tiyenawane. Number 4. He is in grade. Ohu inne kriya shreniyada kiyala kiyanne. Answer. He is in grade 10. Metana dinang onna me paper ka hadapu kena chuti mistake ekak wenna tiyenawa grade kiyanne eke G capital dala tiyenne. වාක්‍ය මැද්ද නමක් නොවෙනවා නම් කැපිටල් දාන්න බෑ. G සිම්පල් වෙනවා. ඔන්න ඊළඟට ලස්සන වාක්‍ය රටාවක් අපිට හම්බ වෙනවා. He can. Can කියන්නේ කොහොමද කියන්නේ can කියලා? මොකක්ද අපි can කියන එකෙන් කියන්නේ?
පුළුවන් කියලා මට පුළුවන් නම් I can ඔයාට පුළුවන් නම් You can අපිට පුළුවන් නම් We can කියලා කියන්නේ මට කියන්නකෝ බෑ කියලා කියන්නේ කොහොමද බෑ Can't කියලා කියන්නේ මට බෑ නම් හැමෝම 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 උත්තර දෙනෝනේ මට බෑ I can't ඒකත් එක්කමයි ඔයාට බෑ ඔයාට බෑ You can't අපිට බෑ අපිට බෑ We හැමෝම අත ගන්න ඕනේ We can't අපිට පුළුවන් කියමු අපි අපිට පුළුවන් We can very good එහෙනම් ඔන්න කියනවා He can ඔකට පුළුවන් මොනව කරන්නද He can sing nice ඔහුට පුළුවන් සින්දු කියන්න වාක්‍ය අවසානයේ නිසා full stop තියෙන්න ඕනේ He like ඔහු කැමති like කියන්නේ කැමතිනේ sorry patio metana great four number four thank you baba thank you darling he's in great ten me he's in great five darling anna baba na varadi da gatta nan hada gana patio he's in great five typing mistake ekak wala thiyena darling he's in great five thank you darling yaluwa kiwata he like ice cream ohu kemathi ice cream walata Finish. අත උස්සන්න දැන් වීඩියෝ එක ඔන් එකේ තියෙනෝනේ. පහෙන් පහම ගත්තු යාළුවෝ. පහෙන් පහම හරි මගේ. Very good. හරිම ස්තුතියි. දෙකක් වැරදුනේ යාළුවෝ. දෙකක් වැරදි. දෙකක් වැරදි. හැමෝටම පහෙන් පහට You know, very nice, darling. Very good. Now, then, Baba ki kholi patti ginti ana chutta. Chutta kholi patti ginti ana hamo me aalu. Orna apni ana va, thava prashneya diha balan na. Myself, mama kya na kata karan na yani me balanu ko apni me prashne ke uttar le yani na apni saakatcha karan na yani mama me balanu ko. Orna apni jo prashne kiela na hai uttar le yani na da mukhda karan ne kiela kiela na. නිකම් අපිට කියලා තියෙනවා myself කියලා. I am කියලා හිතනක් දීලා name තියෙනවා. එහෙනම් පැටි අපි මෙතනට මොකද්ද ලියන්න ඕනේ? මගේ නමයි මම ලියන්න ඕනේ. මගේ නම ලියලයි මම වාක්‍ය සම්පූර්ණ කරන්න ඕනේ. I am කියලා හිතනක් තියෙනවා years old කියලා තියෙනවා. Age කියලා වරහන් ඇතුලේ තියෙනවා. එහෙනම් මම මොකද්ද ලියන්න ඕනේ? मगे वयस एज है नम लियाल अकुर पटांगे अनीट सिंपल अकुर वली पटांगा बाबा आप त्री दागन मे प्रश्न पिना नंबर त्री दागन Write about yourself. Yourself क्या ने पति ओया आगे गया ना. Yourself क्या ने ओया आगे गया ना. ओया आगे about क्या ने गया ना. और ना टीचर यानी मास्टर का वाली है ना myself. Myself क्या ने मामा. ඔන්න බබා මෙතනදි උත්තර ලියන්න විතරයි යන්නේ වාක්‍යෙම ලියන්නේ myself mama yourself කියන්නේ ඔයා about ගැන about yourself කියන්නේ ඔයාගේ ගැන
වීඩියෝ ඔන් කරගෙන නැති යාළුවෝ වීඩියෝ අනිවාර්යෙන් ඔන් එකේ තියෙන්න ඕනේ. Finish. Okay. Teacher question එක පෙන්නනම් උත්තරේ විතරයි පැටියා ලියන්නේ. සම්පූර්ණ වාක්‍යෙම ලියන්නේ නැහැ. උත්තරේ විතරයි බබා ලියන්නේ. සංගල ලියන්න. චුටි වෙලාවයි දෙන්නේ විනාඩි 3යි. ප්‍රශ්න 5යි තියෙන්නේ විනාඩි 3යි දෙන්නේ. බබාගේ නේම් එක ලියද්දී ඒ වගේම බබා ඉතිවත් වෙන්නේ කොහෙද කියලා සිටි එකේ නම ලියද්දී ඒ වගේම ස්කූල් එකේ නම ලියද්දී සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන් පළවෙනි අකුර කැපිටල් විදිහටයි පටන් ගන්න. නම් තුනක් තියෙනවා නම් නම් තුනේම පළවෙනි අකුර කැපිටල්. ඉස්කෝලේ නම ලියද්දී විශේෂයෙන්ම කැපිටල් වලින් තිබුණේ නැත්නම් ලකුණු අඩු වෙනවා බබාගේ විභාගෙට. One minute more. Finish. හරි අපි answers check කරමු. I am. ඔන්න දැන් බබාගේ නම මෙතන සඳහන් කරලා තියෙන්න ඕනේ I am කියලා. Teacher Natasha නිසා teacher ලියනවා Natasha කියලා. I am Natasha. Baba patangalan tiyenu ne capital lakurakin. Baba ge nama capital lakurakin patangalan liyala tiyenu na hari dagan. Then teacher ge uttare ne me baba ge tiyenu. Baba ge nama hi liyala tiyenu. I am 8 years old. 7 nang 7. Baba ge vayasa 6 nang 6 6 kattiya nang na. 7 nang 7. I'm in grade 3. පැටියෝ මේවා වචනේ ලියලා තියෙන්න ඕනේ. අකුරෙන් ලියලා තියෙන්න ඕනේ. ඉලක්කමෙන් ලියන්න බෑ. I'm in grade 3. full stop එකකුත් තියෙන්න ඕනේ. අයි අපි වාක්‍ය අවසානෙටනේ ලියන්නේ. I live in. ඔන්න කොරණෑගල යාළුවෝ නම් who ru ne ga la. දැකද? ශබ්දයට අනුවයි ලියන්නේ අපි. අපි හිතමු අපි ඉන්නේ මිනුවන් ගොඩ කියලා. ඔන්න ටීචර් කව කලයකකින් ලියනවා. me nu va go da අපි හිතමු අපි ඉන්නේ ගම් පහකේම කැපිටල් වලින් ලියන්නේ ga sa ha ශබ්දයට අනුව ලියන්නේ හැමෝම යාළුවෝ. ඊළඟට බබාගේ ස්කූල් එක අනිවාර්යෙන් ලස්සනට සඳහන් කරලා තියෙන්න ඕනේ. ඔන්න ටීචර් ලියනවා මෙතනින් ස්කූල් එකක් හදලා මේ ඇත්තට තියෙන ස්කූල් එකක් නෙමෙයි ටීචර් හදලා ලියනවා. Saint John College කුරුණෑගල බබාගේ ස්කෝලේ නම ලස්සනට තියෙන්න ඕනේ. හැමෝම ලියලා තියෙන්න ඕනේ. හරි. ටීචර්ට අත උස්සලා පෙන්නන්න. මෙතන පහෙන් පහම ගත්තු යාළුවෝ පහෙන් පහයි. පහෙන් පහයි. Very good. Nice. Now, keep the paper away again. අපෝ පාරක් පේපර් එක ඔන්න පැටිය පැත්තකින් තියන්න. Very good.
ස්ටෙප් එක පැත්තකින් තියන්න යාළුවෝ හැමෝම. ඔන්න දැන් අපි සාකච්ඡා කරන්නයි යන්නේ ආපහු පාරක්. ප්‍රශ්නයක් ගැන ලියන්නේ නැහැ දැන් අපි සාකච්ඡා කරන්නයි යන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න දිහා හොඳට බලන්න. අපිට කියනවා write the names of the pictures. එහෙනම් write කියන්නේ ලියන්න names of the pictures. පින්තූරයට අදාළ නම ලියන්න කියලායි කියන්නේ. ඔන්න දැන් ලියන්නේ නැහැ අපි වචන කියන්නයි යන්නේ. හැමෝම කියන්න ඕනේ උත්තර දෙන්න ඕනේ හැමෝම. Number 1. Fish. Number 2 ñawwa. Cat. Number 3 copper. Cop. Number 4 bowler. Ball. Number 5 car. Motor rattaya. Car. Number 5 apple gediya. Apple. Hemoma kiyanne hemoma. Mala. Mala mala flower. Dora. Balamu kaadada mataka kiyala. Dora. Door. Pizza. Bat. Yapari. ඔන්න ටිකක් වෙනස් විදිහ වචනයක් යතුරුන කී පැටියෝ මේ වගේ ප්‍රශ්නවලට බබා විනාඩි 5කට වැඩි ගන්න එපා ඉක්මනින් ප්‍රශ්න ඉවර කරන්න ඕනේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ බලන්න හැමෝම යාළු ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න හැමෝම කියවන්න count and color the picture count කරනවා කියන්නේ ගණන් කරනවා එහෙනම් මෙතනදී අපිට කියන්නේ ගණන් කරන්න color the pictures color කියන්නේ පාටනේ ආ පාට කරනවටත් අපි කියන්නේ color කරනවා කියලා. එහෙනම් count කරලා pictures වලට අදාළ color එකෙන් color කරන්නයි ඕනේ. බලන්න පළවෙනි එක 3 හැමෝම කියවන්න ඕනේ 3 yellow mango එහෙනම් මම මැංගෝස් මොන කලයකින්ද කලර් කරන්න ඕනේ? yellow color එකේ. කීයක් කලර් කරන්න ඕනේද? කීයක් කලර් කරන්න ඕනේද? 3. මම 3 කලර් කරන්න ඕනේ yellow color එකේ. අදිස්සිය අපි ළඟ yellow color එක නැත්තම් ඔන්න සමහර යාළුවෝ ඉන්නවා විභාගෙට ගිහිල්ලා yellow color එක නැහැ. හොද්දට මාඩරන්න පටන් ගන්නවා. අනේ ටීචර් මම දන්නවා මේ කලර් එක මල්ලඟ කලර් එක නෑ කියලා අඬනවා. පැටියෝ එතකොට යාළුවෙක්ගෙන් ඉල්ලන්න බෑනේ අපිට විභාග වෙලා තිබි. අපි කරන්නේ කහ පාට කියලා ලියනවා. කහ පාට කහ පාට කහ පාට කියලා සිංහලෙන් කමක් නෑ ලියන්න. බබාට ලකුණු හම්බ වෙනවා. බබා ළඟ කලර් එක නැත්තම් කලබල වෙන්නේ පා කලර් එක ලියන්න. එතකොට ලකුණු හම්බ වෙනවා. ඔන්න බලන්න දෙවෙනි එක Five green balls. එහෙනම් මොකද කලර් එක? Green. කීයක් කලර් කරන්න ඕනිද? Five color කරන්න ඕනි. ඔන්න number 1. Number 2. Number 3. Number 4. Number 5. ඔන්න මම 5 balls කලර් කරා. පැටියෝ මේ විදිහට බබාට වචනය කියවලා අදාළ කලර් එකෙන් අදාළ නම් දෙකට අනුව කලර් කරන්න පිච්චර්ස් කිහිපයකට අදාළ ප්‍රශ්නයක් ලැබෙනවා. බබා හොඳට කියවලා පුරුදු වෙලා යන්න ඕනේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න නම්. බලන්න මේක. Match the word with the correct picture. ඒ කියන්නේ match කරන්න කියන වචනේ තේරුම පැටියෝ බලපන්න කියන එකයි. මැච් කරනවා කියන වචනේ තේරුම යා කරනවා නෙමෙයි මැච් කරනවා කියන වචනේ ගලපනවා කියන එකයි. හැබැයි මෙතනදී නම් අපිට මැච් කරන්න තියෙන්නේ අඩිරුවල තියෙන යාසලයි. තව මැච් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා ඉලක්කම් ලියලා, වචන ලියලා, පාඨ කරලා, ඒ අකුරු ලියලා විවිධ ක්‍රම වලින් ගලපන්න පුළුවන්. හැබැයි මෙතනදී ගලපන්න තියෙන්නේ යා කරලයි. ඔන්න නේල් කියන්නේ මොකේද අපි? නේල්? ඇනේ යන්නේ. ඔන්න එහෙනම් මම මෙතනින් නේල් එක අරගෙන ඇනේට මැච් කරනවා.
බලන්න තීස අඩි රූල කියලයි මැච් කරන්නේ බබා අඩි රූල යොදාගෙනයි මැච් කරන්න ඕනේ ලීෆ් කියන්නේ කොළය ඔන්න ලීෆ් එකට මම මැච් කරා හත් කියන්නේ ටීචර් උදව් කරන්න ටීචර් උදව් කරන්න හත් තොප්පිය වෙරි ගුඩ් ෆන් ෆන් අයරමානනේ ඩක් उत्तरे विश्वास विश्वास එකක් වෙනස් විදිහේ ක්‍රියාකාරකමක් ලැබිලා තියෙනවා. මේ බලන පැත්තට බබාට ක්‍රියාකාරකම් ලැබෙන්න පුළුවන් වාක්‍ය නිවැරදි පිළිවෙලට සකස් කරන්න කියලා. මේ බලනකො rain and rhyme සකස් කරලා ලියන්න කියලායි තියෙන්නේ. ඔන්න මම හිතනවා this කියලා පළවෙනි වචනේ. ඔන්න මම ලියා ගන්නවා චූටි ලක්කමක්. is කියන්නේ දෙක. මම ලියා ගන්නවා දෙක. කියන්නේ තුන. ඔන්න මම ගන්නවා තුන්වෙනි වචනේට. අවසානේ වචනේ විදියට මම ගන්නවා fish. දැක්කද? fish කටුවට ලියා ගන්නවා. බබත් එහෙමයි කරන්නේ. කටුවට ලියාගෙන තමයි බබා වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ මම කියවලා බලනවා වාක්‍ය හරිද කියලා. this is fish. එහෙනම් මගේ වාක්‍ය හරි. මම ලියනවා this is a fish. දැක්කද පැටියෝ? වාක්‍ය පළවෙනි අකුර capital අවසානයේ full stop එකක් තියලායි වාක්‍ය අවසන් කරන්නේ. පැහැදිලිද? හැමෝම යාළුවෝ පැන්සල අරගෙන ගිහිල්ලා ඉලක්කම් ලියලායි මේ වගේ ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්නේ. එහෙම කරේ නැත්නම් තමයි බබාගේ පොතේ ඉවර වෙනකන්ම බබාට මකන්න වෙන්නේ බබා ලියපු දේවල්. ඔන්න අපි තව චූටි ප්‍රශ්නයක් බලන්න යමු. පැටියෝ මේ බලන්නකෝ අපිට පින්තූර කීපයක් දීලා තියෙනවා. Select and write the suitable greeting. අපිට කියනවා select කරලා තෝරගෙන ගැළපෙනම greeting එක ආචාර කරන විදිය ලියන්නයි කියලා. අපි උදේට කවුරු හරි දැක්කම ආචාර කරන්නේ කොහොමද? Good afternoon කියනවා උදේම. ආ good morning කියලානේ කියන්නේ දවල්ට. මට හැමෝගෙම උත්තරය ඇහෙන්න ඕනේ දවල්. සුබදවලක් වේවා. Good afternoon. හවසන. Good evening. රෑනෝ. Good night කියලායි කියන්නේ. එහෙනම් මට කියනකො පළවෙනි පින්තූරේ ඉර තියෙන්නේ හොඳ එළිය පාටකින්. එහෙනම් මේ මොකක් වෙන්න පුළුවන්ද? උදේද හවසද? උදෑසන බලන්නකො ඉර තියෙන්නේ පැහැදිලි පාටකින්. එහෙනම් මොකද ලියන්න ඕනේ? Good morning. දෙවනි පින්තූරේ Good afternoon. තුන්වෙනි එකේ ඉර බැහැගෙන යනවා හවස. Good evening. රෑන Good night කියලායි සඳහන් කරන්න ඕනේ. හරියටම හරි බබාට මේ වගේ ක්‍රියාකාරකමකුත් ලැබෙන්න පුළුවන් බබාගේ පේපේකේ. පැටියෝ මේ බලන්න ඊට පස්සේ සමහර විට හැමෝගෙම papers වල මේ වගේ ක්‍රියාකාරකම් තියෙන්නේ නැහැ. සමහර විට මේ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. අපිට කියනවා instruction වල read and copy kiyawala pita pat karanna ehenam api akuru gana godak avadane deela
punctuation mark විරාම ලකුණු ගැන ගොඩාක් අවධානය දීලා පළවෙනි අකුර කැපිටල් අකුරෙන් ලියලා අකුරු වල ප්‍රමාණය නිවැරදිව අඳුරගෙන තම පිටපත් කිරීම කරන්න ඕනේ. අත් අකුරු වලටයි බබාගේ මෙතනදී මාක් හිමි වෙන්නේ ලකුණු ලැබෙන්නේ. ඒක නිසා කොපි කරන්න තිබ්බොත් එහෙම උත්තරේ ලියන්නේ නැහැ. What grade are you in කියලා තිබ්බොත් එහෙම බබා I'm in grade 3 කියලා උත්තරේ ලියලා තිබ්බොත් වැරදි. ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට දීලා තියෙන එක පිටපත් කරන්නයි තියෙන්නේ what grade are you in what grade are you in කියලායි දෙකටම ලියන්න ඕනේ. අන කොපි කියලා තිබ්බොත් කල්පනාකාරී වෙන්න ඕනේ පිටපත් කරන්නයි තියෙන්නේ. හරි. මට කියන්න අද අපි කතා කරපු ප්‍රශ්න හැමෝම යාළුවන්ට තේරුණාද? ටීචර් සිග්නල් එකක් දෙන්න තේරුණා නම්? Very good. හරිම හොඳයි. අපි බලමු අපිට දවසක මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා බබාගේ විභාගයට යන්න කලින්. ඒ වගේම ඔන්න බබාට ටීචර්ස් එක්ක ඉගෙන ගන්න කැමති නම් ඔන්න ටීචර්ස් එක්ක බබාට ඉගෙන ගන්න කැමති නම් අම්මට කියන්න ටීචර්ට මේ මේ නම්බර් එකට මෙසේජ් එකක් යවන්න කියලා. ටීචර්ගෙන් ඉගෙන ගන්න යාළුවෝ මේ වෙනකොට ඉන්නවා. ඉගෙන ගන්න නැති යාළුවෙකුට ටීචර්ස් එක්ක ඉගෙන ගන්න කැමති නම් මෙන්න මේ නම්බරයකට WhatsApp message එකක් එවන්න කියලා කියන්න. ඔන්න ටීචර්ගේ නම්බර එක මේ නම්බර එකට ටීචර්ට WhatsApp එකට message එකක් එවන්න කියලා කියන්න ටීචර්ස් එක්ක ඉගෙන ගන්න කැමති යාළුවෝ. ඉගෙන ගන්න යාළුවෝ නම් message එවන්න ඕනේ නැහැ ටීචර්ස් වගේ numbers තියෙනවා. ඒක නිසා ටීචර්ස් එක්ක ඉගෙන ගන්න කැමති නම් මේ නම්බර එකට message එකක් එවන්න පුළුවන්. ඒ වගේම දෙමෝපියෝ මේ වෙනකොට බබා papers ලියලා සූදානමක් නැත්තම් ඒ වගේම කියවීමේ අපහසුතාවක් තියෙනවා නම් අනිවාර්යෙන් දෙමෝපිය අවධානය යොමු කරන්න ඕනේ ඇයි ඒ කියලා බබා class එකකටත් යනවා ඉස්කෝලෙට යනවා ඒ වුණාටත් මගේ බබාට මේවා බෑනේ වාක්‍ය රටාවන් බැරි නම් අනිවාර්යෙන් එතනදී ගැටලුවක් තියෙනවා ගැටලුව නිරාකරණය ක්‍රියා කරන්න අනිවාර්යෙන් දෙමෝපිය මැදිහත් වෙන්න ඕනේ වගකීම් සහගත වෙන්න ඕනේ ඒ වගේම කියවන්න අපහස බබෙක්ට කියවීමේ පාඨමාලාවක් අපි ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන ලබන සතියේ ඉඳලා. වචන කියවන්න අපහසුයි. වාක්‍ය කියවන්න අපහසුයි. කතන්දර කියව ගන්න බෑ. වචන ගොඩනගා ගන්න අපහසුයි. ඒ බබාලට මුලින් ඉඳලම කියවීමේ පාඨමාලාවට සම්බන්ධ වෙලා කියවීම වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාව තියෙන බබෙකුගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ටත් පුළුවන් මේ නම්බරයකට WhatsApp message එකක් දාන්න. ඒ වගේම ඉස්සරහට චුටි බබාලට YouTube එකට වැඩසටහන් කීපයක් යොදා ගන්න සූදානම් කරලා තියෙනවා YouTube එකට. හැබැයි මේ YouTube එකේ වීඩියෝස් බබාට ලැබෙන්නේ දිදුල වීරසේකර කියන channel එකෙන්. බබාලා දන්නවා සර්ගේ channel එකෙන් උයි හම්බ වෙන්නේ අපිට දිදුල සර්ෙක්ටනේ අපි වැඩ කරගෙන ගියේ. ඔන්න එහෙනම් දිදුල වීරසේකර කියන සර්ගේ channel එක දිදුල වීරසේකර දිදුල වීරසේකර සර්ගේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන් බබාන්ට එතකොට අද දවසේ කරපු වීඩියෝ එකක් බලන්න පුළුවන් එතනින් බබාලට වීඩියෝ එක බලලා නැවත පාරක් හොඳින් සූදානම් වෙලා class එකට යන්න පුළුවන් YouTube video එක subscribe කරන්න පුළුවන් ටීචර්ට එක්ක ඉගෙන ගන්න කැමති නම් message එකක් දාන්න පුළුවන් හරි එහෙනම් සුටි ආලෝ හැමෝටම ටීචර් සුබ පතනවා බබාගේ විභාගෙට ගිහිල්ලා ඉතාමත් හොඳින් විභාගෙට මුණ දෙන්න විභාගෙ පිළිතුරු ලියන්න සාර්ථකව හැකියාව ලැබෙන්න කියලා. හරි එහෙනම් අපි නැවත ගවන දවසකදී හම්බ වෙමු. එතකන් හැමෝම ආලෝ පරිස්සමින් ඉන්න විභාගෙට හොඳින් සූදානම් වෙලා යන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ටීචර්ගේ නම්බර් එකට කෝල් කරලා අහන්න පුළුවන්. ටීචර් අවශ්‍ය පැහැදිලි කිරීම හැමෝම ආලෝන්ට කරන්න. එහෙනම් අදට අපි සමුගමු. Good evening everyone. Goodbye, Satyo. Have a nice day. Bye-bye.